අද ෆිල් මාර්ෂල් සරත් පොන්සේක මේ විදිහට රටට නායකත්වය දීපු යුද හමුදාපතිතුමා මේ විදිහට පාව දෙනවට අනිත් පැත්තේ දේශ ප්‍රේමිය වෙලා ඉන්න කවුරුවත් නෙමෙයි කරුණම්මා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගොඩට ගියාට පස්සේ ඔහු දේශ ප්‍රේමියෙක් වෙලා යුද්ධයට නායකත්වය දීපු මේ යුද ජයග්‍රහණය අවසන් කරපු යුද හමුදාපතිතුමත් දේශද්‍රෝහියෙක් කරලා තියෙනවා. මට මතක ඇත්තරම 2009 මේ විජයග්‍රහයේ පෙළපාලියේ අවස්ථාවේදී මම නාවික හමුදාවේ හිටපු ජේසුස් සරඹෝදේශක හැටියට ෆිල් මාෂල් සරත් පොන්සේක සර්ට ඒ වගේ අත්පොලිසන් ගහලා දෙවෙනි පෙළපාලියේදී ඔහු සිරගත කොට සිටියේදී ඔහුගේ නමක්වත් සඳහන් කරේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන්න කිව්වා. ඒක කියන්න එපා කියලා කිව්වා. ඉතින් අපි හැම වෙලෙම බලන්නේ අපිට හරියට කොන්ෆිඩන්ට් එකක් දෙන්න පුළුවන් ලීඩර් කෙනෙක් අපේ රටට ඉන්න ඕනේ. එහෙම නැතුව යම් කිසි අවස්ථාවකට ඇවිල්ලා ඔහු හරියට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නට බැරුව ඒ ප්‍රශ්නේ මග අරිනවා නම් නිකන් වේදිකා නාට්‍යයක් කරනවා වගේ රඟපානවා නම් ඒ මාධ්‍ය සාකච්ඡාව තුළ අපිට ඔහු ගැන කොන්ෆිඩන්ට් එකක් ඇති වෙන්නේ නැහැ. මේ අතර රණවිරු අරගලයේ දේශපාලනීකරණයේ වී ඇති බව ඔවුන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. රණවිරු අරගලය අවසානයේදී සම්පූර්ණ දේශපාලනීකරණයකට ලක් කරලා තිබුණා. ඉතින් ඒක නිසා අපි කනගාටු වෙනවා. ඒ විදිහට අපේ රටේ අර අතපය අහිමි වෙච්ච සොල්දාදුන්ව රවට්ටලා කවුරු හරි කෙනෙක් ඒකේ වාසියක් ලබා ගන්න හැදුවා නම් ඒක ගැන අපි බොහොම බරපතල විදිහට අපේ අප්‍රසාදය සහ අපේ කනගාටුව අපි ප්‍රකාශ කරනවා. රණවිරුවන්ව නිදහස් කරන්න කියලා අපි මේ ඉල්ලීම කරනකොට අපිට වෙන ලියුම මොකද්ද? අධිකරණ කටයුත්තක් නිසා අපිට මේකට මැදිහත් වෙන්න බෑ කියලා. එතකොට මං අහනවා ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුව රක්ෂිත බන්ධනාගාරගත කරේ පන්සලේ සිදුවීමක් වෙලාද? එතකොට වරකපල ප්‍රාදේශීය සභාපතිවරයෙක් අල්ලස් චෝදනාවකට අවල අඩුම ගන්න රක්ෂිත බන්ධනාගාරගතවත් නොකර ජනාධිපතිතුමාගේ ලිපිය දීලා තමයි ඔහු නිදහස් කරන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා තව දින 29යි ඉන්නේ. ඒ නිසා ඔබතුමා ගෞරවාන්විත විදියට කරුණා කරලා මරණීය දඬුවම් දීපු රණවිරු තුන් දෙනා නිදහස් කරලා යන්නේ. එතකොට අඩුම ගානේ ඔබතුමාට ගමේ ඉන්න මිනිස්සු ටික ඔබතුමාට ඒ ගෞරවය ලබා දෙයි. 14,500ක් සදාකාලික ආබාධිත වෙච්ච රණවිරුවන් සහ 27,000ක් දීපුදපු ආදරණීය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට සහ දෙමව්පියන්ට ලැබෙන වැටුප් සම්බන්ධව කැබිනට් පත්‍රිකාව අස්සම් කරලා තියෙන්නේ. ඇයි කැබිනට් පත්‍රිකාව අස්සම් කරලා ජනාධිපතිතුමා ඇයි මේක ගැසට් කරන්නේ නැත්? ඔබතුමා ගැසට් කරලා යන්න. ආයි කාගේවත් මේ ජනාධිපති කවුරුවත් ජනාධිපති වුණාට පස්සේ මේක දෙන්න ඕනේ නැහැ. ඔබතුමාට මේක කරලා යන්න පුළුවන්.